කට රසට කෑම කන්න කැමති හැමෝම හැම කෑමටම කැමති නෑ සමහර වෙලාවට. ඉතින් එතකොට ඒ ආහාරයට කැමති නැති නිසා සම්පූර්ණයෙන්ම කවදාවත් ඒ කෑම කන්න බෑ කියලා අයින් කරලම තියෙනවා. හැබැයි අපිට පුළුවන් ඒ කෑමට කැමැත්ත ඇති කරවන විදිහට ආහාර හදන්න, පිළිගන්වන්න. අන්න එහෙම කලාවකට තමයි අද නුගසෙවන තුල ඉඩකඩ වෙන් කරන්නේ. කරවිලවලට කැමතිද? කරවිල වලට කැමති වෙන්න පුළුවන් සමහර වෙලාවට හැබැයි කරවිල කන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒ කැමති නැති කෙනාට කැමැත්ත ඇති කරවන්න අද හරි අපූරු විදිහට කරවිල තෙල් දෙමුමක් කරන්න තමයි සෝදානම් වෙන්නේ. ගල්කිස්ස මහ හෝටලේ ආචාර්ය පබිලිස් සිල්වා මහත්මයා ඇවිත් ඉන්නේ ඒ වෙනුවෙන්. අයිබන් සබු දැසන. අයිබන් සබු දැසන. හරි ප්‍රශ්නයක් වුණා මට අද. මේ කරවිල මං ගිනෑවේ නෑ. මෙතෙන්ට එනකොට දුවේ කෑ ගහගෙන එනවා මං හරි ආසම හරි මාසයි කරවිල කියලා. ඉතින් මම මේ ආසාවත් ඉෂ්ට කරන්න එපා. ඉතින් දැන් මේ ගිනෑම කරවිල ගෙඩි දෙක. හරි අමාරුයි සාරා. හැබැයි මේ වෙලාවට මම මේ කියන්නේ අනිවාර්යයෙන්ම මේ තිත්ත රහ කියන එක ශරීරයට බොහොම හිතකර දෙයක්. හුඟක් කෙනෙක් මේක කරන්නේ මේ කරවිල ටික අරගෙන පෙටිකපල ඇටාස් කරලා බෙදලා සම්පෝල හදනවා නැත්නම් බෙදලා කරි හදනවා මොකද මේ තිත්ත නැහැ නැති කරා. එතකොට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි ආහාරයක් ගන්න ඕනේ ආහාරයේ ගුණය රසය සුවඳ ආරක්ෂා කරගන්න. ඉතින් ඒ උඩ ආසම කරවිලගෙනම ආසම කරවිලගෙන යනවා. ඊට පස්සේ මේක හොදලා මං ගෙනාවේ. දෙකට මැද්දෙන් පලනවා. හරි. ටිකක් ලොකු කරවිල තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඔව් කොහොමද ඉතින් මේ ඇහැට පේන එකක් තමයි ගන්නෙ. ඔව්. ඊට පස්සේ මේ මැද ඇට ටික අස් කරන්න. හරි. දෙකට මැද්දෙන් පලා ගත්තා. ඇට ටික අස් කරා. ඇට ටික අස් කරා. ඊට පස්සේ ගේනියට පෙති පෙති කපනවා. ආහ් අපි කරවිල බැදුමක් හදන්නේ නේද? මේක බැදුමයි කියලා කියන්න බදිනවා. ඇත්ත වශයෙන්ම බදිනවා. හැබැයි උදාහරණ එකට මේ කටගැස්මකුත් වෙන්නත් පුළුවන්. කරවිල වලට ආස කරන කට්ටියට කැමති අය. ඔව්. මොකටද කරවිල අපි පබ්ලිස් මහත්මයා කලින් මතක් කළා වගේ අර සම්බෝලයක් හදාගත්තත් අපි මේ අර බත් කන වෙලාවට ටිකක් තියාගෙන කෑමට ගන්න මේ බැදුම සමහරක් වෙලාවට එහෙම කන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි අනිවාර්යම එකක් පුළුවන්. එකක් තියෙන්නේ මේ නුගර හැවෙනේ ප්‍රෝග්‍රෑම් එක මම දවසක් කරන්න කරා වැටකොළු. වැටකොළු හදලා ඉවර වෙනකොටම විශ්වවිද්‍යාලයේ දුවෙක් ඇවිල්ලා බලාගෙන හිටියා. මම ඉතින් මේ වැඩේ ඉවර වුණායින් පස්සේ ඒ ළමයට කතා කරා. බොහොම බයෙන් ආවා. ඔව් බයෙන් ඇවිල්ලා මං කො මේ කන්ද අනේ මං කවදාකවත් කාලා නැහැ වැටකොළු මං කන්න ආසත් නැහැ මං ටිකක් සැර කරක් කන්ද මේ ළමයට එකක් කන්ද දුන්නම ඒ කාලා මෙන්න තවත් අත පුත ගන්න රසයි එයා ඉවල මං ගෙදරට අම්මට කෝල් එකක් දුන්නලු අම්මේ දැම්මා වැටකොළු කනවා අද රාත්‍රී වැටකොළු කෝල් හදමු කියලා කොහමද නුගසබනේ පවරේද ඒකනේ එසනේ ඔව් එක්සනින් එවෙලෙම කොහොමද දැන් මේ බලාගෙන ඉන්න ඔබත් අද අනිවාර්යෙන්ම අත්හදා බලනවා කියලා අපි දන්නවා මොකද දැන් අත්හදා බලන්න කරන්න පුළුවන් දේවල් තමයි අනිවාර්යෙන්ම නුගසෙවන තුල අපි කියා දෙන්නේ විශේෂයෙන්ම මුලතැන්ගේ තියෙන දේවල් වලින් ඒක තමයි කොහොමත්ම වැදගත් දේ අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනේ දැන් අපි කරවිල කැපුවා පෙති කැපුවා සිහින්න හරි රහයි රසයි මං කොහොමද කරවිල කන්න කැමති? පබිලිස් මහත්මයා බලනවා මං ඇත්තද කියන්නේ කියලා. ඔව්. ඒකම බැටේ එකක් හදාගන්න. කඩල පිටි ග්‍රෑම් 200යි. කෝම් ෆ්ලවර් ග්‍රෑම් 100යි. ලුණු ටිකක් දාලා මෙන්න මේ විදියට ටිකක් උපුවට මේක හදාගන්න. වර්ණේ කඩල පිටි වල පාට තමයි තියෙන්නේ. කඩල පිටි වල පාට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක දාන්න මේකට අපි එකතු කර ගන්නවා
කපාගත්ත මේ සිහින කපාගත්ත කරවිල බැටයකට එකතු කරලා දැන් හොඳට කලවම් කරන්න හදන්නේ බැටය කරගන්න හදන්නේ අනිවාර්යයෙන්ම ඒ අතරතුරේ තෙල් තාච්චි ලිපේ තියෙනවා තෙල් තාච්චි ලිපේ තියෙනවා ටිකක් වැඩිපුර තෙල් දාලාත් තියෙනවා ඔව් ගැඹුරු මේක බදින්නේ ගැඹුරු තෙලේ ගැඹුරු තෙලේ බදින නිසා ටිකක් වැඩිපුර තෙල් එකතු කරලා තියෙනවා ඒකත් බලා ගන්න බැටයකේ දාගත්ත කරවිල පෙති ටික කරවිල පෙති ටික මේක බදින එකයි තියෙන්නේ ඒකයි මං කිව්වේ මේක සමහර වෙලාවට කට ගැස්මක් වෙන්න පුළුවන්. පබ්ලිස් මාතෙන් දැන් කරවිල නම් අමුයිනේ. ඔව්. එතකොට දැන් සාමාන්‍යයෙන් කොයිතරම් වෙලාවක් තෙල් එකේ තියෙන්න ඕනේද? මේක රම්නම් පහේට බැඳෙනකන් විතරයි. විතරයි. ආ ගොඩක් වෙලා කරවිල තැම්බෙන්නේ කියලා තෙල් එකේ තියන්න ඕනේ නැහැ. නෑ නෑ. මේක කරවිල බැඳෙනකන් විතරයි මේ කරන්නේ. බැටේක රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ හොඳින් බැද ගන්න තියෙන්නේ ඔබට. ඔව් මෙන්න මේ විදිහට මේක බැද ගන්න. මේක බැදගෙන ඔය හොඳ බෝතලයක් අරගෙන ඒ බෝතලේ මේ ටික දාලා හොඳට වහන්න. හොඳට වහලා සුමානයක් වුණා තියාගන්න පුළුවන්. මොකද ඒ තරම් රහයි ඒ තරම් ගුණයි මේ කරවිල බැදුම නැවත නැවත විවෘත කළොත් අපි මේ බෝතලේ හුලම් වැදුනොත් වෙනවා නැවත නැවත ඇරලා ඕන වට වැඩි කාලයක් තියන්න එපා තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගත්තා වැහුවා පබ්ලිස් මාත්ම ටික දවසක් තිබ්බට පස්සේ ආපහු තෙලේ බදලා ගත්තට කමක් නැද්ද? අවදාකත් කරන්න එපා. එහෙම කරනවා ගොඩක් වෙලාවට. මේ නැවත නැවත බැදීම කොලෙස්ටරෝල් වලට අතවැණීමක්. ඒක නිසා කවදාකත් ඒක කරන්න එපා. දැන් ඔයාලට සද්ද ඇහෙන්නේ නැති මේක බැදිලා දානකොට අපි නෑ ඊට පස්සේ ඉතිරි කරවිල ටිකත් එකතු කරගන්නවා ගැඹුරු තෙලේ බෙදගන්න එක කරන්නේ කොළ පාටට තියෙනවා කරවිල වල පාට හොඳට පේනවා ඉතින් එතකොට බැටයක හැබැයි රන්වන් පාටයි ඒ ප්‍රමාණය කොයිතරම් වෙලාවක් ගැඹුරු තෙලේ මේක බෙදෙනවද කියන ප්‍රමාණය ඉතා වැදගත් නැත්නම් කරවෙන්න පුළුවන්නේ ඊටව සම්පූර්ණ රස වෙනස් වෙනවා කොහොමත් කරවිල වල ටිකක් තිත්ත රස තියෙනවා ටිකක් වැඩිපුර බෙදුනොත් තවත් තිත්ත වෙන්න පුළුවන් දැන් කොහොමවත් ඉන්නේ නැහැ. දැන් නැහැ. ඔව්. හාහා. ඊට පස්සේ මේ විදියට බැදගත්තයින් පස්සේ අපි කියලා පෙන්නුවා. හරි. ඒ මොනවා? මිරිස් කුඩුයි ලුණුයි. මිරිස් කුඩුයි ලුණුයි ටික කවලම් කරන්න. ක්‍රිස්පි ගතියක් තියනවා නේ. ඉන්ද්‍රයන් පහම අපි මේකෙන් සනසනවා. right? ක්‍රිස්පි ගතිය. ක්‍රිස්පි ගතිය එන්නේ කටටද? ඔව් රස දැනෙනවනේ. නෑනේ. කනට. කනට ඇහෙනවා. ඈ? ඔය ඇහෙනවා. ක්‍රිස්පි. ඔව්. පංකාදු පහයි. රස බලමු අපි. අර ලුණුයි. තිත්ත ගතියව නෑ. මොන තිත්ත ගතියක්වත් නෑ. අත්තක. ඇත්තටම ඇත්ත පොඩ්ඩක්වත් තිත්තනේ අපි කරවල බැදුමක් හදුවා නම් කරවල සම්බෝලයක් හදුණා තිත්ත ගතිය තියෙනවා කියලා බලන්න තිත්ත තියෙනවා නම් මෙන්න මේ නම්බරේ ලියා ගන්න 0112 711 711 ওই නම්බරයට කතා කරන්න හැබැයි මේ නුගස වලට එන දවසට කතා කරන්න එපා එදාට ඉතින් මගනේ ඔව් අනිත් ඕන දවසට කතා කරන්න මේක තිත්තද නැද්ද? දරුවෝ කනවද නැද්ද කියලා. පරිමරහයි. දැන් අමතරව තව දෙයක් අහනවා. දැන් මේ අපි අදාහාරේ හැදුවනේ. හැබැයි කරවිල සම්බෝල හදන්න ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි ගොඩාක් හීනියට ලියනවනේ කරවිල. ඊට පස්සේ තෙලේ දාලා ගත්තට පස්සේ ඇත්තටම කරවෙන එක තමයි වෙන්නේ. එතනදී කියන්නකෝ හරියටම හදාගන්නේ කොහොමද කියලා සම්බෝලේ. කොයි වෙලාවකත් ඒක කරන්න එපා. උප සම්බෝලයක් හදාගන්න අවශ්‍ය නම්. මේක සම්බර සම බල වෙන්න ඕනේ සම බල වෙන්න නම් අනිවාර්යයෙන් මෙන්න මේ විදියට බදින්න මේ විදියට බදලා හොඳ ලුණු සම්බෝලයක් හදලා සම්බෝලකට දැම්මම කමක් නැහැ හොඳ ලුණු සම්බෝලයක් හදලා
වෙනම තියාගෙන කෑම මේසෙට වාඩි වුණු හැටියේ මේක තියලා උඩින් ලුණු සම්බෝලේ දාන්න පැන පැන කයි සහ ඒකේ ලුණු එකතු කරන්න ඕන අන්තිමටද අන්තිමට ලුණු එකක් කරන්න නැත්නම් මොකද එතකොට මේකේ ටිස්ටික කියන්නේ නැතුව හරියටම හරි අපි ලුණු එකතු කරලා කලවම් කරලා ටිකක් වෙලා තිබ්බට පස්සේ කරපිංචත් බදලා දානවා හිතා ඉක්මනින් මේ පෙඟෙනවා 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 ඒ ලුණු සහ ඒව නිසා ඔය ලුණු වල තියෙන ලුණු වලයි දෙහි වලයි තියෙන දියර ගතිය මේකට ඇද්දගත්ත හැටියේ පෙඟෙනවා පෙඟෙනවා එනිසා පොලිස් මාත්මයා කියන උඩින් ලුණු ටික අතුරන්න කියලා අනිවාර්යයෙන් දැන් මේක මෙතනදී තිබුණ මල්ල ලෙඩක් ලෙඩක් ඈ මොකද්ද ලෙඩේ මං කාලා ඉවර කරගත්තා රසය ඒ තරමට ඇත්තටම රසයි ඉතින් අත්හදා බලන්න පුළුවන් මේ මේ ආහාරයට වෙනසක් එකතු කරන්න පුළුවන්ද තව බෙලිස් මාත්මයා තව වෙනස් කරගන්න පුළුවන්ද බැටර් එක එහෙම වෙනස් කරගන්න පුළුවන්ද බැටර් එක වෙනස් කරන්න පුළුවන් හරි වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද වෙනස් කරන්නේ අපි කලින් එකතු වෙලේ කඩල පිටිනේ කඩල පිටි වෙනුවට හොඳ රතු හාල් පිටි ටිකක් ගන්න හාල් පිටි ටිකක් අරගෙන කබලේ බදින්න කබලේ බදලා මේ විදිහට කොම්ප්ලව් ටිකක් දාලා මොකද කොම්ප්ලව් දාන්නේ මේ ඒ කියන්නේ ඇලෙන ගතිය වැඩි නේ හාල් පිටි වල ඇලෙන ගතියක් නැහැ නේ නැහැ හරි අන්නේ ඒක නිසා කොම්ප්ලව් ටිකක් දාන්න ඒකෙන් මේවා කරන්න එහෙම නැත්නම් කුරක්කම් පිටි ටිකක් ගන්න හැබැයි දුඹුරු පැට වැඩි වෙයි හරි එහෙමත් නැත්නම් ගෙදර තියෙන හාල් පිටි නම් එහෙම නැත්නම් පාම් පිටි නම් පාම් පිටි වලින් හදා මේක අනිවාර්යයෙන්ම හදලා ළමයිට දෙන්න මොනම සිත්යක්වත් ඒකේ නැහැ සහ මේ පවිලිසිල්ල මහත්මයා දැන් අපි කල් තියා ගන්නවා නම් අර ක්‍රමයේ තමයි හුලං වදින් නැති වෙන්න කරවිල ටික බදගත් කරවිල ටික විතරක් එකතු කරන්න ඕනේ හැබැයි ඒ වෙලාවට ලුණුයි මිරිසෙයි කුඩුයි එකතු කරන්නෙත් නැහනේ बोतल पुर्वाला बोतले රස්පානක වතුරටියක් දාලා විනාඩි 20ක් සම්බන්ධ මූඩිය වහලා සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. බොහොම ස්තුතියි. සෑහෙන කාලයක් මේ හැමෝම ඔබතුමාට ආදරේ. හැමදාම දන්න කියන කෑමට කැමැත්ත වැඩි වෙන විදිහට සමහර අකමැති කෑම වලටත් මේ වගේ නේ සමහරලාට සමහරු අකමැතියි කරවිල වලට. ඉතින් මේ කැමැත්ත ඇති කරන නිසාම ආදරේ. ඒ ඇත්තම කන්න හිතෙන විදිහට තමයි කෑම හදන්නේ. හදන්න හිතෙන විදිහට තමයි කියා දෙන්නේ. ගල්කිස්ස මහ හෝටලේ ආචාර්ය අපේ පබ්ලිස් සිල්වා මහත්මයාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අදවසේ ආවට ෂෙෆ් තුෂාන්ත නාමල් අද ආවා මේ සහයට ඉතින් ඔබටත් ස්තුතියි බොහොම නුගසවෙන්ට ආපෝ දවසක එන්න කියන ආරාධනාවත් එක්ක ඔබ දෙපළටම සමුදෙනවා අයිබෝවන් අයිබෝවන්